කොරෝනා මර්ධනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධ වට්ටෝරුව තමන් මීට පෙර දැන සිටි බව බස්නාහිර හිටපු ආයුර්වේද කොමසාරිස් සහ රජයේ වෛද්‍ය රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කරනවා වසර 2000කට වඩා පැරණි ඖෂධ සංයෝගයන් සායනික පරීක්ෂාවකින් තොරව අනුමැතිය ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෙන ඇති තීරණය මත එම සංයෝගයටද අනුමැතිය ලැබී ඇති බවත් ඔහු පවසා සිටියා ඒ මහතා මේ අදහස් පළ කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකට එක් පෙමිනුයි මීපැණි රත් කිරීමේදී විෂ වන්නේයයි ඇතැම් පුද්ගලයන් සිදු කරන ලද ප්‍රකාශ අසත්‍ය බවද පවසන ඔහු පෙන්වා දෙන්නේ යුනානි වෙද ක්‍රමයේදී මීපැණිවල ගුණ ඉහළ දැමීම සඳහා රත් කරන බවයි නමුත් ආයුර්වේද වෙදකම තුල මීපැණි රත් කිරීම තුලින් ගුණ අඩුවන බවට මතයක් ඇතැයිද ඔහු සඳහන් කළ සිටියා මේ වෛද්‍ය ක්‍රම දෙකම දේශීය වෛද්‍ය විද්‍යාලවලදී ඉගැන්වීම සිදු කරන බවත් එම ක්‍රම දෙකම රට තුල සිදු කරන බවද ඔහු කියා සිටිනවා ගුණ අඩු වැඩි වීම විසවීමක් ලෙස පෙන්වීමට ව්‍යාපාරිකයන් වීමෙන් පසු වෛද්‍යවරුන් බවට පත් වූ ඇතමුන් උත්සාහ කිරීම හෙලා දකින බවද ඔහු පවසා සිටියා රත් කිරීමේදී මේ පැණි විසවන්නේයි සිදු කරන ප්‍රකාශ අසත්‍යයිද ඔහු වැඩිදුරටත් කියා සිටියා මෙවන් පුවත් ලදසෙනින් දැන ගැනීම සඳහා අපගේ වගතුක YouTube channel එක subscribe කර සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න